The මාතෘකාවට ලක් වෙලා තියෙන විල්පත්තුව අබේ භූමිය විනාශ කරනවා කියන මාතෘකාව යටතේ පළවෙනියෙන්ම කියන්න ඕනේ විල්පත්තුව අබේ භූමියට කිසිම අනතුරක් වෙලා නැහැ කියන එක. මේක විල්පත්තුව නෙමෙයි. මේ සිටියම දිහා බැලුවොත් විශේෂයෙන්ම විල්පත්තුව නැෂනල් පාක් එක තමයි මේ පෙන්වන්නේ ලා නිල් පාට මේ මායිමෙන් පෙන්වන්නේ විල්පත්තුව ජාතික අබේ භූමිය තමයි මේකෙන් පෙන්වන්නේ මේ විල්පත්තුව ජාතික අබේ භූමිය විල්පත්තුව මේ නැෂනල් පාක් එක විල්පත්තුව වනය තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කෙත් පුත්තරම් දිස්ත්‍රික්කයක් බැඳි කරගෙන තමයි විල්පත්තුව කියන අබේ භූමිය තියෙන්නේ ඒක ගැන කිසිම තුඩු දෙන කාරණයක් සිද්ධ වෙලා නැහැ නිකම් මේ විල්පත්තුව විල්පත්තුව කියලා කිව්වට විල්පත්තුවේ ප්‍රශ්නයක් නැහැ මේ ප්‍රශ්නේ තියෙන්නේ විල්පත්තුවෙන් එහා තියෙන මන්නාරම් දිස්ත්‍රික්කයේ තියෙන කැලේ පිළිබඳ ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ විල්පත්තුවට අදාළ නැහැ මේක මන්නාරම් දිස්ත්‍රික්කයේ වරිච්චි කට්ටි කරන්ඩි කුලි කියන ඒ වනයත් ඒ වගේම විලත්ති කුලම් රක්ෂිත වනයත් තමයි මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙන්නේ ඒ වගේම මේ ප්‍රශ්නයට තුඩු දින හේතුව වෙලා තියෙන්නේ 2009 යුද්ධය අවසන් වීමත් සමගම උතුරේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රමුඛතාවයක් එදා රජයේ අරගන්නවා කියලා උගත් පාඩම් හා පොදි සංවිධාන කොමිෂන් සභාවේ නිර්දේශ පදනම් කරගෙන මේ උතුරු නැගෙනහිර අවතැන් වූවන් සඳහා ඉඩම් ලබා දීමේ කටයුත්ත කරලා තියෙනවා ඒක 2009/5/7 වෙනි දින එදා හිටපු ජනාධිපතිතුමා විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් උතුරේ නැවත පදිංචි කිරීම හා සංවර්ධනය 2009/5/7 වෙනි දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් උතුරේ නැවත පදිංචි කිරීම හා සංවර්ධනය ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය පිහිටවලා තියෙනවා ඒ පිහිටවුම එකේ ඒ කාර්යසාධක බලකාය සභාපති විදිහට බැසිල් රාජපක්ෂ මහත්මයා ආර්ථික සංවර්ධන අමාත්‍යා ජනාධිපති උපදේශක තුමත් ලේකම් විදිහට විශ්‍රාමික පරිපාලන නිලධාරියෙකු දිවාරත් මහත්මයාත් පත් කරලා ඒ වගේම කමිටුවේ ජනාධිපති ලේකම් ආරක්ෂක ලේකම් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයේ ලේකම් ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් මේ වගේ ලේකම්වරු 10 දිනක් සමන්විත හමුදාපතිවරු පොලිස්පති උතුරු පළාත් ආඥාපතිවරු එකතු කරලා 19 දිනකින් යුත් කමිටුවක් මේ 2009/5/7 වෙනිදා පත් කරලා මෙන්න මේකට මේ උතුරේ ඉන්න අයගේ උතුර නැගෙනහිර අවතැන් වූවන් සඳහා ඉඩම් ලබා දීම අවශ්‍යයි කියන එක හොයා බලන්නේ කමිටුව පත් කරලා තියෙනවා. ඒ අතරතුරේ ඒ කමිටුවේ නිර්දේශයක් තුල 2012/23 වෙනිදා එවලා තියෙනවා අපිට විශේෂයෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ වගේම වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමාට ඒ වගේම සෙකියුරිටි ෆෝසස් කියන්නේ ආරක්ෂක අංශවලට එවලා තියෙනවා පවුල් 22,586ක් නැවත පදිංචි වීම සඳහා ඉල්ලා තියෙනවා පවුල් 15,189කට තමයි පදිංචි වෙලා තියෙන්නේ අනිත් අයට අවශ්‍ය ඉඩම් ලෑස්ති කරලා දෙන්න ඕනි කියලා ඉල්ලීමක් කරලා තියෙනවා එතකොට මේ කමිටුවේ දිවාරත්න ලේකම්තුමා විසින් ඉල්ලීමක් කරලා තියෙනවා ඒ ඉල්ලීම අනුව තමයි මේ කැලේ බාර දීලා තියෙන්නේ එතකොට මේ ඉල්ලීම දිහා බැලුවාම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ඉල්ලීමත් එක්ක සම්බන්ධ වෙලා නැහැ ඒක ඒ ඉල්ලීම ගැන ඉල්ලීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධී කරගන්න නැතුව ඉඩම් ප්‍රමාණයක් දීලා ඒ දවස්වලම ওই කැලේ එලි කරලා තියෙනවා මේ කැලේ එලි කරද්දී දැන් පෙන්වන ඡායාරූපය තමයි 2011/8/3 වෙනිදා Google Map එකට ගිහිල්ලා බැලුවොත් මේ ප්‍රදේශයේ මේ ඡායාරූපය තමයි අදත් පෙන්වන්නේ මේ දැන් එලි කරනවා කියා පෙන්වන්නේ 2011/8/3 වෙනිදා දිහා බැලුවා අපි ගත්ත ඡායාරූපය තමයි තාමත් පෙන්වන්නේ මේක තමයි මේ ඡායාරූපය මේක ඕන කෙනෙකුට ඉන්ටර්නෙට් වලට ගියාම 2011/8/3 වෙනිදා Google ඡායාරූපය දිහා බැලුවත් දැන් තියෙන ඡායාරූපයම තමයි ඔය දැන් Facebook වල විවිධේවල යන ඡායාරූපය තමයි තියෙන්නේ. එතකොට 2011/8/3 වෙනි දින වෙනකොටත් ඔය කියන කැලෑව ඔය කියන ප්‍රදේශයේ එලිපෙහෙලි කරලා තියෙනවා. එතකොට මේ ගැන දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් පිහිටෙව්වේ 2011/8 වෙනි මාසයේ අග කාලේ.
මේ කාර්යාලයේ පිහිටවන කාලේ තමයි වන රක්ෂණ දෙපාර්තමේන්තුව මේ ඡායාරූපය අරගත්තේ. එතකොට මේ කාලේ වෙනකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙ හිටියේ නැහැ. මම හිතන්නේ වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිම සහභාගිත්වයක් නැතුව අර කියන ලද බැසිල් රාජපක්ෂ සභාපතිතුමාගේ කමිටුව විසින් ජනාධිපති ලේකම් සමන්විත කමිටුව විසින් තමයි මේ ඉඩම් ටික ලබා දීමට අවසර ලබා ගැනීම සඳහා කටයුතු කරලා තියෙන්නේ කමිටුව විසින්. එතකොට ඒ අතරතුරේදී මේ කාර්යාලයේ පිහිටෙවුවහම ඒකට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේකට විරෝධතාවය ප්‍රකාශ කරලා තියෙනවා මේ ඉඩම් එලිපෙහෙලි කිරීම සම්බන්ධව එදත්. ඒ අනුව 2012/07 වෙනි දින ගරු ආර්ථික සංවර්ධන අමාත්‍ය හා ජනාධිපති කාර්යසාධක බලපායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරේ මුස්ලිම් ජනයා නැවත පදිංචි කිරීමේදී මතුවී ඇති ගැටලු සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් හැඳෝලා මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ පළවෙනි සාකච්ඡාවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහභාගී වෙච්ච පළවෙනි සාකච්ඡාව තමයි 2012/07. ඒ වෙනකොටත් ඉඩම් ඔය කියන ඒවා එලි කරලා ඉවරයි. එතකොට ඒක දියාපු ප්‍රශ්නේ තමයි, ඒ සාකච්ඡාවේදී පැන්නගෙන ප්‍රශ්නේ තමයි, ඉඩම් බොහොමයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පාලනයේ පවතින ඉඩම් බවත් මෙම ස්ථානවල සිදු කරන කටයුතු වලදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර නිලධාරීන් බාධා කරන බව පැමිණිලි කරලා තියෙනවා. ගම්ම වෙලා තියෙනවා මේ 2012/07 වෙනි දින තිබිච්චි සාකච්ඡාවේදී එදා බැසිල් රාජපක්ෂ ඇමතුමා. හැබැයි ඒ වෙනකොටත් මේ කටයුතු සිදු වෙමින් පවතිනවා. ඊට පස්සේ නැවතත් එම නිසා මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ප්‍රමාදයකින් තොරව ඉඩම් නැවත පදිංචි කිරීමේ කාර්ය යොදා ගැනීමට නිර්දේශ ලබා දීම සඳහා කමිටුවක් පත් කරා. මේ ඒ කමිටුවෙන් තවත් කමිටුවක් පත් කරා. මේ කමිටුව මගින් ඉඩම් පරීක්ෂා කර හැකි ඉක්මනින් නිර්දේශ ලබා දෙන ලෙසත් උපදෙස් දෙන ලැබුවා. ඒකේ සභාපති ලෙස නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් කටයුතු කළ අතර ඒ සමාජිකයන් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු, ආරක්ෂක අංශ ප්‍රධානීන් එකතු වෙලා තමයි ඒ දෙවනි කමිටුව හැදුවේ. ඒ කමිටුවෙන් නිර්දේශ කරලා තියෙනවා මන්නාරම දිස්ත්‍රික්කයේ සඳහා ඉල්ලීම් ලැබී තිබුණු 10ක් සම්බන්ධව ශ්‍රේෂ්ඨ පරීක්ෂණ සාකච්ඡා පවත්වලා 2012/11/15 වෙනි දින මේ කමිටු වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. මේ කමිටු වාර්තා පරීක්ෂා කරන අවස්ථාවේදී ඉඩම් එලිපෙහෙලි කර නිවාස හැදීම ආරම්භ කර තිබූ මන්නාරම දිස්ත්‍රික්කයේ පහසදාන ස්ථානවලින් ඉඩම් නිදහස් කරන්න කමිටුව නිර්දේශ කරලා තියෙනවා. ඒ පාලයි කුලි අක්කර 100යි, මරිච්ච කඩ්ඩි අක්කර 100යි, කරඩින් කුලි අක්කර 80යි, කාක්කා නායම් කුලම් අක්කර 500යි, සන්නාර් අක්කර 300යි. මේ විදිහට අක්කර 1080ක් දෙන්න ඒ කමිටුවෙන් නිර්දේශය ලැබිලා තියෙනවා. ඒ කමිටු නිර්දේශයේ පදනම් කරගෙන එදා ජනාධිපති කාර්යසාධක බලකායේ ලේකම් විසින් 2012/11/20 වෙනි දින පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉහත නිර්දේශක ඉඩම් නිදහස් කිරීමට කටයුතු කරන්න කියලා කතා කරලා තියෙනවා. එතකොට ඒ අක්කර 1080ක් නිදහස් කරන්න කියලා කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා ඒක නිදහස් කිරීම සඳහා 2012/11 අනුමැතිය ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මේ නිර්දේශයත් එක්කම ඊළඟට කියනවා මේ අක්කර 1080 අනුමැතිය මත විධිමත් පරිදි ප්‍රාදේශීය ලේකම්තුමා බාර දීමට දිසා මණ්ඩලධාරීන් වෙත දැනුම් දී ඇත. මන්නාරම දිස්ත්‍රික්කෙන් අමතරව තවත් අමතරව අක්කර 2007ක් ඉල්ලලා තියෙනවා. අර කියන අක්කර 1080 මදි, ඒ තියෙන පවුල් සංඛ්‍යාව පදිංචි කරන්න ඒකෙද තවත් අක්කර 2007ක් අවශ්‍යයි කියලා ඉල්ලීම් කරලා තියෙනවා ඒ කමිටුව මගින්. මේකට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟ වුණේ නැහැ. දෙවනි පාර 2007 දෙන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟ වුණේ නැහැ. එතකොට එවකට පරිසර හා පුනර්ජීවනීය බලශක්තිය ඇමතුමා සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා අපි දන්න විදිහට හිටියේ ඒගොල්ල ප්‍රධාන උතුරු නැගෙනහිර මුස්ලිම් මහජන යුද්ධයෙන් සමග 2013/05 වෙනි දින සාකච්ඡා කරලා එහිදී සිලා වතුර මරිච්චි කට්ටි මාර්ගයේ දෙපස අක්කර 770කුත් පිච්චායි කුලම් මාර්ගයේ අසල අක්කර 650ක් නිදහස් කරන්න කියලා
උපදේශ දීලා ඒක ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් දීලා තිනවා මෙන්න මේ අරට අමතරව අක්කර 770ත් 650ත් නිදහස් කරන්න කියලා මේ අනුව දැන් මේ ඔය කියන විල්පත්තුව කියන අතන විල්පත්තුව නෙමෙයි විල්පත්තුව අබේ භූමියට ඒ රක්ෂිතයට කිසිම හානියක් වෙලා මෙතෙකලුත් නැහැ එහෙම වෙන්නෙත් නැහැම වෙලත් නැහැ නමුත් මේ කතා කරන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වනාන්තරයක් පිළිබඳව තමයි කතා කළේ. දැන් මේ 2012 මේ අරගලය බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවෙන් මේ අරගලය කරද්දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කලබල වෙලා අර තියෙන ඉඩම් ප්‍රමාණය සියල්ලම රක්ෂිතයක් බවට පත් කරලා තියෙනවා. 2012 අලුත් ගැසට් එකක් හරිගස්සලා මේකෙන් මේකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් වශයෙන් අලුතෙන් ගැසට් එකක් මගින් මේ කැලය මේ ප්‍රදේශය කියන්නේ මේ ප්‍රදේශය කියලා බැලුවොත් මේක විල්පත්තු නැෂනල් පාර්ක් එක නෙමෙයි මරිච්චි කට්ටි කරඩික්කුලි කියන ප්‍රදේශයත් ඒකම විලන්ති කුලම් කියන ප්‍රදේශයත් පෙරිය මුරුජ්ජි කියන ප්‍රදේශයත් විශේෂයෙන්ම රක්ෂිතයක් බවට 2012 ප්‍රකාශයට පත් කරා මේ ප්‍රශ්නය සඳහා එක පිළියමක් වශයෙන් අපේ රක්ෂිතයක් කියලා කියන්න නැත්නම් එහෙම රක්ෂිතයක් වෙලා තිබ්බේ නැහැ 2012ට ඉස්සෙල්ලා ඔය ප්‍රශ්න මතුවලා තියෙන භූමි ප්‍රදේශය. එතකොට අපි දැන් අද ප්‍රශ්නෙට පැන නැගිලා කතා කරන මේ මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මන්නාරම දිස්ත්‍රික්කයේ වන රක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය පැවති ඉඩම් වලින් අවතැන් වූවන් සඳහා නැවත පදිංචි කිරීම සඳහා අක්කර 1700ක් නිදහස් කරලා තියෙනවා. මේ නිදහස් කිරීම කරලා තියෙන්නේ 280ක් නිදහස් කරලා තියෙනවා 2013 ජනවාරි 2 වෙනිදා අක්කර 280ක් නිදහස් කරලා තියෙනවා ඊළඟට 1420ක් නිදහස් කරලා තියෙනවා 2013 5 8 මෙතෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිදහස් කරලා තියෙන්නේ මේ කියන මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන ඉඩම් වලින් අක්කර 1700ක් පමණයි වර්තමානයේ වෙනකොටත් ඒ ඊට පස්සේ කිසිම ඉඩමක් නිදහස් කරලා නැහැ. ඊට පස්සේ අලුත් ආණ්ඩුව ආවට පස්සේ මේකන ගොඩක් පැමිණිලි ලැබෙන්න පටන් ගත්තා. 2015 ජනවාරි 8 ජනාධිපතිතුමා පත් වුණාම අලුත් ආණ්ඩුව ආවහම ගොඩාක් ප්‍රශ්න පැන නැගෙන්න පටන් ගත්තා. මෙන්න වන විනාශයක් කරනවා විල්පත්තු කියලා නම තමයි කිව්වේ. වන විනාශයක් කරනවා කිව්වහම අතිකර ජනාධිපතිතුමා විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කරා. මොකද අලුත් ආණ්ඩුවට පස්සේ මේකේ පැමිණිලි ගොඩක් එන්න පටන් ගත්තාම උතුරු නැගෙනහිර පළාත්වල කැලෑ ඉඩම් එලිපිහෙලි කිරීම කියලා චක්‍රලේඛනයක් නිකුත් කරා. ඒක කිව්වා උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීම හා අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා කැලෑ එලිපිහෙලි කිරීම තුළින් පරිසරයට විශාල විනාශයක් සිදු කරන බවට පැමිණිලි ලැබෙමින් පවතී. මෙම තත්ත්වයේ මත උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීම හා වෙනත් සංවර්ධන කටයුතු සඳහා අදාළ බලධාරීන්ගේ අවසරය මත හෝ නොමැතිව දැනට කෙරෙන සියලුම කැලෑ කැපීම් හෙලිකිරීම් වහාම ක්‍රියාත්මක කරන පරිදි අත්හිටවිය යුතුය කියලා චක්‍රලේඛනයෙන් නිකුත් කළා. ඒ 2015 දෙසැම්බර් 8 වෙනිදා මේ ප්‍රශ්න පැන නැගීමත් සමගම. ඒතොර ඒක නීතියක් වශයෙන් ක්‍රියාත්මක වුණා. එලිපෙහෙලි කිරීම නැවැත්තුවා. ඊට පස්සේ ඒකත් එක්කම මොකද ඒක කියලා තියෙනවා ඒ චක්‍රලේඛනයේදී මේක වහාම නැවැත්විය යුතුයි. සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෙවැනි සංවර්ධන කටයුතු නැවත පදිංචි කිරීම කටයුතු සඳහා දැනටමත් ලබා දී ඇති බලපත්‍ර අවසර පත්‍ර නැවත වළංගු කිරීම හා අලුතෙන් බලපත්‍ර අවසර පත්‍ර ලබා දීම සඳහා ඉදිරියේදී නිලධාරී කමිටුවක් නම් කරනවා කියලා කියලා තියෙනවා. ඒ අනුව අධිකරු ජනාධිපතිතුමා 2016 ජනවාරි 6 වෙනිදා තවත් චක්‍රලේඛනයක් නිකුත් කරා. ඒකේ කියනවා උක්ත කරුණු සම්බන්ධයෙන් මාගේ 2015 දෙසැම්බර් 8 වෙනි දින ඇති ලිපිය අනුව උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීම හා සංවර්ධන කටයුතු සඳහා දැනටමත් ලබා දී ඇති ඉඩම් බලපත්‍ර අවසර පත්‍ර නැවත වළංගු කිරීම සහ අලුතෙන් ඉඩම් බලපත්‍ර අවසර ලබා දීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියා ගැන වෙනුවෙන් මාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කර ඇත. ඒ කියන්නේ ඒ චක්‍රලේඛනය නිකුත් කළ දින ජනාධිපති අතිරේක ලේකම් කින්ස්ලි ප්‍රනාන්දු මහත්මයා. එයා කියලා තිනවා 8 දෙනෙක්ගෙන් යුක්තව ජනාධිපති අතිරේක ලේකම්ගේ සභාපතිතුමාගේ කමිටුවක් හදලා තිනවා. ඒ කමිටුවෙන් අවසරයක් නැතුව කිසිම දෙයක් කරන්න බැහැයි කියලා. එතකොට ඒ කමිටුවට අවසර ගන්න නම්
මේකේ ඒකේ යෝග්‍යතාවය මේකේ සඳහන් කරනවා දිසාපතිතුමාගේ නායකත්වයෙන් යුතු ඒ ප්‍රදේශයේ කමිටුවක් පත් කරලා ඒ කමිටුවේ ඉන්න ඕනි දිස්ත්‍රික් ලේකම් සභාපති නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයෙකු පළාත් ඉඩම් කොමසාරිස් ඉඩම් මහවැලි සංවර්ධන පරිසර තිරසාර සංවර්ධන වනජීවී අමාත්‍යාංශයේ නියෝජනය කරමින් ශ්‍රේෂ්ඨ සහකාර ලේකම්වරයෙකු බැගින්ද සම්බන්ධ ඇති කමිටුවකින් ඒ දිස්ත්‍රික්කයේ තුල මෙය කළ යුතුයි කියලා නිර්දේශයක් ලබා දුන්නට පස්සේ තමයි ජනාධිපති අතිරේක ලේකම්ගේ සභාපති කමිටුවෙන් ඒක නිර්දේශ කරන්නේ. එතකොට ඒ නිසා කෙසේ වෙතත් මම වගකීමෙන් කියනවා ඒ ජනාධිපති කමිටුවෙන් කිසිම ඉඩමක් අර එදා එලිපෙහෙලි කරලා තිබ්බේවට පස්සේ එලිපෙහෙලි කරන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. නමුත් මේක නියෝග මේ චක්‍රලේඛණය නිකුත් වෙනවත් එක්කම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගිහිල්ලා ඒ එලි කරලා තියෙන ඉඩම් ගැන හොයලා බැලුවා මැනීම් කටයුතු කරා කොච්චරක්ද ඔකේ තියෙන්නේ කියලා. ඒ මැනීම් කටයුතු අනුව අපිට හෙළි වුණා අපි දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අක්කර 1700ක් දීලා තියෙනවා නීත්‍යානුකූලව අනුමැතිය දීලා තියෙනවා එදා 2013 පස්වෙනි මාසේ වෙනකල්. නමුත් හෙළි කරලා තියෙනවා අක්කර 1953ක්. ඒ කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් හෙළි කරලා තියෙනවා කියලා. නමුත් ඒකට තියෙන නීති රීති සැලකිල්ලට අරගත්තහම ප්‍රාදේශීය මොකද ඒ 1700 දීලා තිබ්බේදා නිකන් මනින් නැතුව මායින් පෙන්නලා මෙන්න මේ ටික තමයි කියන වගේ සංසිද්ධියක් තුල තමයි මේ ඉඩම් ටික දීලා තියෙන්නේ. එතකොට දැන් අපි නීත්‍යානුකූලව ජනාධිපතිතුමා මැදිහත් වීම තුල මැන්නහම ඒක 1953ක් තියෙනවා. එතකොට අපිට එන්නේ රටේ තියෙන නීති රීති අනුව ඒ එලි කරලා නිවාස හදාගන්න ගිය ඉඩම් ටික එහෙමම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අත්පත් කරලා ගන්න පුළුවන්. ඒ විදිහට ඒක 1953ක් අත්පත් කරලා තියෙනවා. ඒකට මම වගකීමෙන් කියනවා එදා 2013 දීපු අක්කර 1700 එදාම ඒ වෙනකොට අපි රජයේ ගන්නකොටත් 1953ක් හෙලිපෙහෙලි කරලා තිබ්බා. ඒ හෙලිපෙහෙලි කරපු ෆොටෝ එක තමයි තාමත් ප්‍රදර්ශනය වෙන්නේ. අලුත් ෆොටෝ එකක් නෙමෙයි, අලුත් Google Map එකක් නෙමෙයි එන්නේ. මේ අයටත් පුළුවන් 2011 අපි මේක ගත්තා 2011 අටවෙනි මාසේ 3 වෙනිදා පරණ දිනේට කියලා Google ඡායාරූපය ගත්තා. ඔය තියෙන ඡායාරූපයම තමයි තාමත් පෙන්වන්නේ. ඒ කියන්නේ අලුතෙන් එලි කරලවත් නැහැ. හෙක්ටයාර් 3000යි 4000යි කිව්වට මේකේ තියෙන්නේ අක්කර 1953ක්. ඒ කියන්නේ හෙක්ටයාර් 1000කටත් වඩා අඩුයි. මේ 2300 4000 කියන කතා බොරු. මේක අපි දීපු එකකුත් නෙමෙයි. නමුත් අක්කර 1953. ඒතර එහෙම බැලුවොත් එහෙම හෙක්ටයාර් 1000කට වඩා අඩු ප්‍රමාණයක් තමයි මේක එලි කරලා තියෙන්නේ. හැබැයි මේක අපි කියන්නේ එදා තිබිච්ච මං හිතන අපේ නිලධාරී එදා තිබිච්ච වාතාවරණය අනුව එදා ඒකාධිපති පාලනයක් තුළ බලපෑම් කිරීම තුළ රජයේ නිලධාරීන් රූකඩ වගේ පාවිච්චි කරපු කාලයක් තුළ ඒ අයගේ හෘද සාක්ෂි අනුව කැමැත්ත තුළ මම කියන්නේ මේ 1953 එදා දුන්නා කියලා. නමුත් ඒ බලපෑම් හරි මොනවා හරි දේවල් වුණා මගේ දැනුම හැටියට එදා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරී වැඩි කැමැත්තක් ප්‍රකාශ කරලා නැහැ මේ විදිහට ඉඩම් ලබා දෙනවට. ඒතකොට අද අපිට විශේෂ සිද්ධියක් තියෙනවා. දැන් මේක පරීක්ෂණය කරද්දී මම අවධානයට ලක් කරනවා ඉඩම් අක්කර 508ක් තාමත් හෙලි කරලා පාවිච්චි කරපු නැතිව තියෙනවා. අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උපදෙස් දීලා තියෙනවා දැනට ප්‍රාදේශීය ලේකම් බාරයේ තියෙන ඉඩම් අක්කර 508 නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බාර ගන්න කියලා. බාර ගන්න කටයුතු කරන්න කියලා ඉල්ලීම් කරන්න ප්‍රාදේශීය ලේකම්ගෙන් කියලා අපි කියලා තියෙනවා. මොකද දැනටත් පදිංචි වීම සඳහා බෙදා දීලා තියෙන්නේ අක්කර 1400 ගාණක් තමයි බෙදා දීලා තියෙන්නේ. නමුත් අක්කර 508ක් බෙදා දෙන්න අය නැතුව ඉතුරු වෙලා තියෙනවා. ඒක අපි ඉල්ලුම් කරන්න කියලා අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අතරතුරේ තමයි රිෂාඩ් බදියුද්දීන් ඇමතිවරයා මං හිතන්නේ ඉල්ලීමක් කරලා තියෙනවා අක්කර 75ක් කර්මාන්ත පුරයක් ඒ ප්‍රදේශයේ ඉදිකිරීමට අවශ්‍යයි. ඒ සඳහා අක්කර 75ක් ලබා දෙන්න කියලා. එතකොට ඒකත් අර කියපු විදිහටම ජනාධිපතිතුමාගේ නියෝගය තුළ දිස්ත්‍රික් කමිටුවකින් සාකච්ඡා වෙලා නිර්දේශ වෙලා ජනාධිපති කොමිසමට ඉදිරිපත් වෙලා තියෙනවා. ජනාධිපති කොමිසමෙන් නිර්දේශ කරලා තියෙනවා ඒ කියන කර්මාන්ත කලාපයේ අක්කර 75ක් අවශ්‍ය නැහැ. ඒකට අක්කර 25යි අවශ්‍ය වෙන්නේ. එහෙමනම් පරිසර ඇගැයීමක් කරලා ඒකට යටත්ව අක්කර 25ක් දෙන්න කටයුතු කරන්න. හැබැයි
පරිසර ඇගයීමට ලක් කරන්න නැතුව දෙන්න එපා ඒක බලන්න කියලා. ඒතර අපි කියනවා යම් පරිසර ඇගයීමට ලක් කරනවා නම් අර අක්කර 508ක් තාමත් තියෙනවා අයිතිකාරයන්ට බෙදා දීපු නැති ප්‍රාදේශීය ලේකම් භාරයේ තියෙනවා අක්කර 508ක්. අන්නේ 508 ඔය කර්මාන්තපුරේ හදාගත්තත් කමක් නැහැ. හැබැයි ඉතුරු ඉඩම් ටික අපිට වනසක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත පවරන්න කියන එකත් අපි විශේෂයෙන්ම ඉල්ලීම් කරනවා. ඒකට වර්තමානයේ තත්ත්වය ඒක. අපි අද මේ රජයේ බැනුම් අහන්නේ ගොහෝ විට පහුගිය රජය කරපු වැරදි වලට ප්‍රතිඵල ඉන්නේ දැන්. දැන් මීටර මුල්ල කුණුකන්ද කිව්වොත් මේ රජයේ බැනුම් ඇව්ව 35 දිනක් 35ක් විතර අම්මියෙන් වැළලුණා. නමුත් කොළඹ නගරේ හදන්න ගිහලා වැසිල් රාජපක්ෂ මහත්තයා සුද්ධ කරපු එකක් තමයි අපි බැනුම් අහන්න සිද්ධ වුණේ. සයිටම් එක හැදුවා පහුගිය රජයේ. ශිෂ්‍යත්වයක් දුන්නා විශ්වවිද්‍යාල තේරිච්ච ළමයින්ට සයිටම් එකේ ඉගෙන ගන්න වෛද්‍ය විද්‍යාව කියලා. අන්තිමට අපේ ආණ්ඩුවවට පස්සේ තමයි අපි බැනුම් අහලා අන්තිමට සයිටම් එක අපිට නැති කරන්න වුණේ. ඒ වගේම පෝට් සිටි ව්‍යාපෘතිය පටන් ගත්තා. සින් අක්කර වක්කර 600 ගාණක් චීන රජයට ලැබලා දුන්නා. අන්තිමට ඒක නිවැරදි කරගන්න නම් අපිට පුළුවන් වුණා අනිත් දෙක නිවැරදි කර දැන් සයිටම් එක අපි නිවැරදි කරගත්තා. පෝට් සිටි එක හැකිතාක් දුරට නිවැරදි කරගත්තා. හැබැයි මීතර මුල්ල කුණුකන්ද නිවැරදි කරගන්න හම්බුනේ නැහැ. ජීවිතවලින් වන්දි ගවන්න සිද්ධ වුණා. මේක දිහා බැලුවත් පහුගිය ආණ්ඩුව 2013 අක්කර 1700ක් දීලා 1900ක් ඒ කට්ටිය සුද්ධ කරගෙන කරපු වන විනාශය වන හරණය තමයි අද අපිට ඇඟිලි දික් කරන්නේ. අපේ රජයේ ඇවිදිලා අධිකර ජනාධිපතිතුමා ජනාධිපති වෙලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ භාර ඇමතිවරයා වෙලා එතුමාගේ අතින් මේක තුල කිසිම කැලයක් කැපීමට අවසරයක් දීලා නැහැ, කපලත් නැහැ. නමුත් මෙතන සිද්ධියක් වෙනවා. දැන් මේගොල්ලන්ට මේ ඉඩම් දීලා කැලේ සුද්ධ කරේ අවුරුදු 6කට 7කට ඉස්සෙල්ලා 2013. ඒ කියන්නේ අවුරුදු 5කට 6කට ඉස්සෙල්ලා තමයි ඉඩම් දුන්නේ. මේ ඉඩම් අයිතිකාරව ඇවිදිලා දැන් එක එක වෙලාවට ගෙවල් හදනවා. ඒ ගෙවල් හදනකොට අවුරුදු 5ක 6ක හැදිච්චි කැලේ, ඒ කියන්නේ ලොකු ගස් නෙමේ සාමාන්‍ය ගස්, අවුරුදු 5ක 6ක වයස තියෙනවා කපනවා ඇති. ඒවා මහා වනාන්තර ගස් නෙමේ. නමුත් ඒවා වෙනම ඇති කියලා මම හිතනවා. මොකද අවුරුදු 5කට 6කට ගස් වැවෙන්න පුළුවන්. නමුත් මම වගකීමෙන් කියනවා 2013 ඒ එදා ඔය විල්පත්තුව යයි කියන විල්පත්තුව නොවන ඊට යාබද වනාන්තරයේ තිබිච්ච එකේ ගස් කැපීමේදී, ඒ කියන්නේ හැදිච්ච ඔය අවුරුදු 5ක් තුල ඇති කැපීම හෝ ඒ වන හරණයට අපි කිසිම සම්බන්ධයක් නැහැ. ඒක එදා වෙච්ච සිද්ධියක්. ඒ ඡායාරූප පවා එදා තියෙන ඡායාරූපම තමයි තාමත් පෙන්වන්නේ කියන එක මම වගකීමෙන් කියනවා.